අයිබෝවන් සුබ දවසක් සියලුම දෙනාට ඉතින් අද දවසේ අපට සුවිශේෂ ගොවියෙක් හමුණා අපි සුනිල් මහත්මයා කළුතර ප්‍රදේශේ එතුමාගෙත් එක්ක අපිට ඇත්තටම අද කතා කරන්න තියෙන විශේෂයෙන්ම මේ තේ ගොවිය මුණ දෙන ප්‍රධානම ප්‍රශ්නයක් තමයි කොහොමද මේ තමන්ගේ ඉඩම යා කරගන්නේ කියන එක වල්පාලනය කරගන්නවා නම් ඔබේ ඉඩම විශේෂයෙන් යා කර ගැනීම ඉතාමත් වැදගත් එහෙම වුණාම ආලෝකය පොළවට වැටෙන්නේ නැහැ එහෙම වුණාම වල් මර්ධනේ ඉබේම සිද්ධ වෙනවා ඉතින් සුනිල් මහත්මයා විසින් හොයාගත්ත අලුත් කියන්නේ එතුමාගේ අත්දැකීමෙන් හොයාගත්ත ක්‍රමයක් තියෙනවා ඉතාමත් හොඳට වල්පාලනය කරගන්න කප්පාදුවේදී ඉතින් අපි අහලා බලමු කොහොමද එතුමා ඒ වල්පාලනය කරගන්නේ කප්පාදුව කරන අවස්ථාවේදී කොහොමද අත ඉතුරු කරන්නේ කියන එක සුවිශේෂී හොයා ගැනීමක් එතුමාගේ ඉතින් අපි අහලා බලමු එතුමගෙන් කොහොමද ඒක කරන්නේ කියලා මෙන්න මේ මම ඉඳපු අඩි 4න් එක ගහක් මේ එක ගහක බලන්න මට කවුරු කියා දීලා නැහැ කප්පාදුව කරන්නේ කොහොමද කියලා මම මේ ගහේ යම්කිසි උසමට්ටමක් අනුව ගොඩක් අතු දිගට ගිහිල්ලා තියෙනවා. ඉතින් මම කල්පනා කරා මේ අතු ගහ මුලින් කැපුවොත් මේ ගානට ආයි අත්ත කැදෙන අවුරුදු ගාණක් යනවා. අපි ආදියේද එකහමාදේ උස බලලා මේ අත් දිග ප්‍රමාණය බලලා ඉල්ලේ අත් සම්පූර්ණම ඉතුරු කරා. දැන් බලන්න මේ දලු කඩන්න තිස්සෙල්ලා මේ ගත් 3-4 එකට හා වෙලා තියෙන්නේ. ඉතින් ඒක අපිට මේ තව හොඳද නැද කියලා දැනගන්න පුළුවන්. ඉතින් මන් දන්න මට හිතෙන හැටියට නම් මේක කැපුවොත් තව අවුරුදු ගාණක් යනවා. තව පැලයක් ඉඳන්න ඕනේ. පැලයක් ඉඳන්න ඕනෙත් නෑ. මේක හා වෙනවා කියන්නේ මේ ගහෙන් දළු කිලෝ 750ක් කිලෝ එකක් වෙන්න මට කඩා ගන්න පුළුවන්. අවුරුදු 7ක් වෙන ගස් ටික. 7ක් 8මාරක් වෙනවා. නමුත් අදටත් මට කඩන්න පුළුවන් සයිස් එකට මම අතු යා කළා හදාගෙන තියෙනවා. ඉතින් යට බලන්න මේ සාමාන්‍ය පිටිනේකට වැඩිය බෙහෙත් ගමන් 6-7ක් ගැහුවට වගේ හොඳට පොළොව වේවිලා තියෙන්නේ. පොළොවට අවුරස්නේ වැඩෙන්නේ නැහැ. මට ඇත්ත වශයෙන්ම යා ගන්න බෑ මේ දළු ටික කඩාගෙන. ඒතරම් හා වෙලා තියෙන්නේ. ඉතින් මේක තමයි ඉතින් මට උදව්වක් උපකාරයක් කරොත් තව ඔබතුමාලට පුළුවන් මේ සාමාන්‍ය මේ දළු අස්සන්නේ වැඩි කරලා දෙන්නේ.